පිංගතුනි අද ඔබට කියලා දෙන්නේ බොහෝම ලස්සන දේශනාවක් අපිට තියෙන පුදුම ආරක්ෂාවක් පුදුමාකාර රැකවරණයක් ආශිර්වාදයක් ධර්මයෙන් හදාගන්න හැටි අපේ ජීවිතවල අපි කොච්චර බණ ඇහුවත් කොයි තරම් පිංකම් කරත් දන් දුන්නත් මොන තරම් ගුණහපත් ජීවිත ගත කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරත් කරදර නැද්ද මිනිස්සුන්ට කරදර තියෙනවා එතකොට අපි කියනවා ඇයි මේ පිං කරන අපිටම මේ කරදර මොකද්ද අපි මේ කරපු කර්මය මෙච්චර හොඳට ඉඳලා ඇයි මේ අපිට හෙනගිරි පාත් වෙනා වගේ මේ කරදර එන්නේ කියනවද නැද්ද කියනවා අපිට කරදර එනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අපිට පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙන දේශනක් තියෙනවා උන්වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධය අතර වැඩිපුරම දේශනා ඉලක්ක වෙලා තියෙන්නේ නිවන් මගට ධර්මාවබෝධයම අරමුණු කරන දේශන ගොඩාක් තියෙනවා ඒ අතරේ ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයන්ට එන කරදර බාධා ප්‍රශ්න ගැටලු වලින් ඔවුන් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේශනක් තියෙනවා බොහෝ වෙලාවට ওই පිරිවානා පොත් වහන්සේ තුල සඳහන් වෙන පිරිත් පොතේ තියෙන දේශන ගත්තහම ඒව අපිට පුදුම ආරක්ෂාවක් ආශිර්වාදයක් නිවන් මගටත් උපකාර වෙනවා ජීවිතේ ඇති වෙන ප්‍රශ්න වලින් ගැටලු වලින් ආරක්ෂා වෙන්නත් උපකාර වෙනවා දැන් නිකන් හිතන්න කන්ද පිරිත ගැන කන්ද පිරිත කියන්නේ මහා පුදුම බලයක් තියෙන දේශනාවක් දැන් මේ ගම්මානවල කොච්චර මේ විස සහිත සත්තු සර්පයෝ ඉන්නවද කී දෙනෙකුට ගම්වල සර්පයෝ ගහලා ඇද්ද එතකොට අපිට ඊවෙන් ලොකු ආරක්ෂාවක් හැදෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බලවත්ම පිරිතක් කන්ද පිරිත අන්න සර්පයන්ගෙන්වත් අනතුරක් නොවන ආරක්ෂාව එක්ක ගැහුවත් වදින්න වෙන දිහාකට රැකෙනවා සමහර වෙලාවට පෙනී පුප්පල හැරුණත් ගහගන්න බැරි වෙනවා පෞගී දවසක මගේ අර ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් තියෙනවනේ උතනට වැඩම කරා කැළේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ දවසක් කියනවා උන්වහන්සේ පින්දපාතේ කරගෙන කිලෝමීටර් දෙකක් විතර කැළේ අතුලේ ගල් වෙනක තමයි ඉන්නේ ඉතින් ගමකට පින්දපාත එන්නත් කිලෝමීටර් දෙකක් විතර කැළේ අතුලෙන් ඇවිල්ලා පින්දපාතේ කරගෙන කැළේට වඩිනවා දවසක් දානේ පින්දපාතේ කරගෙන කැළේ අතුලට යනකොට ලොකු නාගයෙක් එකපාරට අර පඳුරක් අස්සින් කැළෑ පාරෙන් යනකොට පෑගුණා කියෝ උන්වහන්සේ දැකලත් නැහැ එකපාරට පෑගිලා තියෙන්නේ බඳ පැත්තේ නැට්ට පැත්තෙන් පෑගුණා පෑගිච්ච ගමන් එකපාරට පෙනේ කරගෙන පිඹගෙන හැරුණා කිව දෂ්ට කරා දැන් පිරිත් කියන්න වෙලාවක් තියෙනවද පාත්‍රයේ අතේ තියාගෙන මැස් දෙක වහගෙන හිතුවා කීවා අනේ කන්ද පිරිතෙන් මාව රැකේවා කියලා එච්චරයි උන්වහන්සේ කියනවා ඇස් පියාගෙන හිටියලු ගැහුවේ නැහැ කීවා හිමීන් ඇස් දෙක ඇරලා බැලුවා කීවා පිනේ කරගෙන ඉන්නවා කීවා ගහන්න නැතුව හිමීට කකුල පස්සට ගත්තා කීවා අඩියෙන් අඩිය අඩි 10ක් විතර පස්සට ගියා කීවා ගිහින් බලාගෙන හිටියලු ටික වෙලාවක් ඉඳලා මෝ හිමී ඇදිලා ගියා කීවා එතකොට බලන්න පිනේ කරලා හැරුණත් පිඹගෙන ගහගන්න බැරි වුණා. උන්වහන්සේ කියනවා පුදුමයි කියලා මේ ආශිර්වාදේ හැමදාම රැට කැලේ ඉන්නකොට කර නියමිත සූත්‍රයේ කියලා කන්ද පිරිත කියලා තමයි කියව නිදාගන්න. ඔන්න රැකවරණේ. එතකොට අපිට යම් හේතුවකින් අනතුරක් වෙන්න තිබුණත් මොන ක්‍රමෙන් හරි ආරක්ෂා වෙනවා මේ වගේ බලවත් ආරක්ෂිත දේශනා තුළ. ඒ නිසා පිංගතුනි අපිට එදිනෙදා ජීවිතවල ඇතිවන ප්‍රශ්න වලින් රැකෙන්න නම් බුදුරජාණන් වහන්සේගේම බුද්ධ දේශන ගොඩක් තියෙන. දැන් අමනුෂ්‍ය කරදර නැද්ද මිනිස්සුන්ට? ඔය කොච්චර ගත්තත් දේවාල ගානේ දුවන්නේ නැද්ද මිනිස්සු? දුවනවනේ. අනේ කරදරයි අනේ කරදරයි කියලා දේවාල ගානේ දුවනවා. බුද්ධ දේශනාවලම තියෙන අමනුෂ්‍ය කරදර වලින් රැකෙන දේශන ගොඩක්. මෛත්‍රී භාවනාව, ආඨානාටිය පිරිත කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනාව. එතකොට මේ වගේ පුදුම වටිනා දේශන ගොඩක් ධර්මයේ තියෙනවා තුන් සූත්‍රය ගත්තත් එහෙමයි මේ අතර අද ඔබට කියලා දෙන්නේ ඉතාම ලස්සන දේශනයක් උදේ හවස භාවිතා කරන ගාථා දෙක දෙක තියෙනවා උදේට ගාථා දෙකයි හවසට ගාථා දෙකයි පුදුම ආරක්ෂාවක් මොකද්ද මෝර පිරිත මේ බුද්ධ ශාසනයේ තියෙන බලවත්ම ඒකට බ්‍රහ්ම මන්ත්‍රී කියලාත් කියනවා ධර්මයේ බලවත් ආරක්ෂාව බලවත්ම ආශිර්වාදය මේ දේශනාවේ කතාව හරි ලස්සනයි ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ රජ පවුලක රාජකුමාරයෙක් ලස්සන තරුණ කුමාරයෙක් පැවිදි වුණා මේ තරුණ කුමාරයා පැවිදි වෙලා රජකම් අතහැරලා මාලිගා අතහැරලා ඒ රජ පවුල ඔක්කොම අතහැරලා පැවිදි වුණා
දැන් පැවිදි වෙන්නේ ඇයි නිවන් දකින්න සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තායි සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කරගන්නවා කියන අදහසින් අනේ සද්ධාවෙන් පැවිදි වුණා උන්වහන්සේ පැවිදි වෙලා දැන් ගම්වල පින්ඩ පාතේ වඩිනවා සිවුරු පොරෝගෙන පින්ඩ පාතේ යනවා ලස්සන ස්වාමින් වහන්සේ නම එහෙම යනකොට උන්වහන්සේට දාන බෙදනවට වැඩිය තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද ගෑනු පස්සෙන් එනවා තරුණ හාමුදුරු කෙනෙක් නේ දැන් අපේ ලංකාවේ නම් පින්පව් දන්නවනේ කර්ම කර්මඵල දන්නවා මේ ස්වාමින් වහන්සේ නමක් කියලා දන්නවා ඒ කාලේ සමාජයේ මිනිස්සු දන්නේ නෑ ඇයි නිගාන්ත ශ්‍රාවකයෝ සංජී බෙල්ලට්ටි පුත්තකයා අජිත කේස කම්බලීගේ අය කකුද කච්චානගේ අය වැඩිපුර හිටියේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුනේ ඒකනි බුදුරජාණන් වහන්සේටත් විවාහ යෝජනාවක් ගෙනාවේ කවුද මාගන්දියා අන්තිමට කැමති වෙච්ච නැති තැන වෛර බැඳනේ මැරින කම්ම මාගන්දියා කොච්චර හතුරුකම් කරාද බුදුහාඳුරන්ට විවාහයට කැමති නැති තැනනේ එතකොට අපිට පේනවා ඒ කාලේ එහෙම සමාජයක් ඉතින් මේ තරුණ ස්වාමීන් වහන්සේ පින්ඩ පාතේ යනවා තරුණ වයස මෙහෙම පින්ඩ පාතේ වඩිනකොට ඔන්න එක ගමක ටිකක් ලස්සන තරුණ කාන්තාවකුත් හිටියා මේ හාඳුරෝ පස්සෙන් ඇවිල්ලා කටකොණෙන් hina වෙලා දාන බෙදන් වගේ ඇවිල්ලා විහිළුවක් කරලා ඇහැක් ගැහුවා හාමුදුරන්ටත් වැදුනා මේක ඉස්මුදුනේ යන්නම වැඩි හූඩියමක් වැදුනා වගේ නැද්ද ඒක ආයි හූඩියම වැදුනා වගේ තමයි අනේ උන්වහන්සේ දැන් ගිහිල්ලා භාවනා කරන්න වාඩි වුණා භාවනා කරගන්න බෑ හිත විසිරෙනවා බොහොම සද්ධාවෙන් පැවිදි වුණේ දැන් මතක් ඉන්නේ කාවද අර කාන්තාව මතක් වෙනවා හිත දුවන්නේ එතනට උන්වහන්සේ හවස් වෙනකන් වීරිය වඩන්න උත්සාහ කරා හිත එකක කරගන්න බෑ හිත දුවනවා කාන්තාව ඔස්සේ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳනා කිව්වා අනේ ස්වාමීනි මාව බේර ගන්න කිව්වා අනේ ස්වාමීනි මම බොහොම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් මං රජ සැප අතහැරලා මාලිග අතහැරලා පැවිදි වෙච්ච කෙනෙක් නමුත් මගේ හිතට දැන් වද දෙනවා මට භාවනා කරගන්න බෑ කිව්වා කාන්තාවක් මතක් වෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව රාගී කියන්නේ ගින්නක් කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව ඕක මොකද්ද කියලා ඇහුවා. බෝසතාණන් වහන්සේ නමක් හැටියට පාරමී පුරාගෙන ඉන කාලේ අවුරුදු 700ක් රැකපු ගුණධර්මත් බෝසතාණන් වහන්සේට කාන්තාවක් නිසා නැති වුණා කියලා. එහෙම කියනකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අතීත කතාව අපිට දේශනා කරන සීක්වා. ඔන්නෝයි වෙලාවේ තමයි මෝරපිරිතේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඕක තමයි මෝරපිරිතට හේතු වෙච්ච නිධාන කතාව. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ පාරමී පුරාගෙන එනකොට මේ සසරේ පාරමී පුරාගෙන එනකොට එක ආත්මයක උන්වහන්සේ සක්විති රජකම් කරා. චක්‍රවර්ති රජ කෙනෙක්. ඔබ අහලා ඇති සක්විති රජ කෙනෙක් කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන බුදුරජාණන් වහන්සේ නමකට වඩා වෙනසක් තියෙන්නේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ විතරයි. අනිත් මහා පුරුෂ ලක්ෂණී ආකාරයෙන්ම පිහිටනවා. අහසින් ගිහිල්ලා මුළු ලෝකෙටම පංචශීලෙන් අනුශාසනා කරමින් ලෝකෙම සිල්වත් පාලනය කරනවා. එතකොට එදා අපේ බෝසතාණන් වහන්සේ මේ විදිහට සක්විති රජකම් කරලා විශාල පිනක් රැස් කරගෙන මරණින් මත්තේ ඉපදුනා දෙව්ලොව. ඒක නියමයක්. සක්විති රජුරෝ ඒ සක්විති රජකමත් එක්ක ධාර්මිෂ්ඨව ලෝකෙ පාලනය කළ විශාල පිනක් රැස් කරනවා. ඒ පිනේ විපාක හැටියට ඒකාන්තෙන් ඊළඟ ජීවිතේ දෙව්ලෝ උපදිනවාමයි. දැන් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දෙව්ලෝ විපාක දෙන්නේ පිනද පවද? පින. දිව්‍ය ලෝක කියන්නේ අකුසල් විපාක දෙන තැනක් නෙමෙයි. සසරේ පාරමී පුරාගෙන ගියත් තාම මේ කෙලිසුන්ගෙන් මිදිලා නැහැනේ පාරමී පුරනවා. වෙච්ච අකුසලු ටික ටික හරි තියනවා. දැන් දිව්‍ය ලෝකේ පහළ වුණා දෙව්ලොවින් දෙව්ලොවට කල්ප ගණන් අර දිව්‍ය සැප විඳ විඳ පිනේ විපාක ගෙවනවා. කොහොම පිනේ විපාක ගෙවාගෙන ගෙවාගෙන යනකොට උන්වහන්සේගේ පින ගෙවිලා ඉවර වෙනකොට පෙර සසරි අකුසලයක් දෙව්ලොවදි බලවත් වුණා. දෙව්ලොවින් චුත වෙලා වැටුණා තිරිසන් අපායට. අපේ බෝසතාණන් වහන්සේ එදා මොනර යෝනියේ ඉපදුණා. මොනරියකගේ කුසෙන් බිත්තර කීපයක් වැටෙනකොට රත්තරම් පාට රන්වන් පාට බිත්තරයක් වැටුණා. අනෙක් බිත්තර වගේ නෙමෙයි රත්තරම් පාටයි. මේ බිත්තර කටු කඩාගෙන පැටව එළියට එනකොට මේ මොනර පැටිය රත්තරම් පාට ශරීරයක් තියෙන රන්වන් මොනරේ. අර මොනර පැටව එක්කම රංචුවත් එක්කම කැළේ හැදී වැඩුණා. ටික කාලයක් යනකොට ටිකෙන් ටික විශාල වෙලා අනෙක් මොනරුන්ට වඩා විශාල ශරීරයක් ලැබුණා.
බෝසත් මොණරගේ ශරීරයේ කරත්ත රෝදයක් තරම් රිය සකක් තරම් විශාලයි කිය. විශාල රන්වන් පාට මොණර ශරීරයක් තියෙන්නේ. බොහොම ලස්සනයි. දැන් කොච්චර ලස්සන වුණත් තමන් තමන්ට තමන්ව පේනවද? දැන් ඔබ ඔබ දිහා බලාගන්නේ කොහොමද? කණ්ණාඩියක් ළඟට ගිහිල්ලානේ. එතකොට දවසක් මේ බෝසත් මොණරා පියාඹගෙන පියාඹගෙන ගිහිලා ඈත තිබ්බ විලකින් වතුර බොන්න විලට ඉබුණා. වතුර හොඳට පැහැදිලි වෙච්ච දවසක විලට එබෙනකොටම අර විලෙන් කැඩපතෙන් දකින්නා වගේ තමන්ගේ ශරීරය දැක්කා. එදා දැකපු දවසේම බයක් ඇති වුණා. රත්තරම් පාට ශරීරයක්. අනික් මොනරු වගේ නෙමෙයි. තමන්ගේ ශරීරේ රන්වන් පාටයි. බැරි වෙලාවත් මගේ ශරීරේ මේ ලස්සන මිනිස්සෙක්ගේ ඇස ගැටුනොත් මට අනතුරක් වෙන්න පුළුවන්. සත්තුන්ගෙන් හරි මට අනතුරු වෙන්න පුළුවන්. එදාම තීරණය කරා රැළින් වෙන් වෙලා තනිය වාසය කරන්න. පියාඹගෙන පියාඹගෙන ගියා. කන්දෙන් කන්දට පියාඹගෙන පියාඹගෙන ගිහිල්ලා හිමාල කඳු මුදුනේ උස්ම තැනකට නැගගත්තා. බොහෝ දුරක් ගිහිල්ලා සති ගණන් පියාඹගෙන ගිහිල්ලා කැලෙන් කැලේට හිමාල කඳු මුදුනේ දැන් උසම තැනක තමයි මේ බෝසත් මොණර වාසය කරන්නේ. පිංගතුණී බෝධිසත්වයන් වහන්සේලාගේ මේ පාරමී ශක්තියත් එක්ක උන්වහන්සේලාගේ හැකියාවල් ගැන අපිට හිතා ගන්නවත් බෑ. තිරිසං ආත්මේ ඉපදුනත් අර පෙර පාරමී ශක්තියෙන් අනික් සත්වයන්ට වඩා මහා පුදුම හැකියාවක් පිහිටන. දැන් බලන්න ඔබ අහලා ඇතින අර වට්ටක පිරිත වටුකුරුල්ල සත්‍යක්‍රියාවක් කරලා ගින්න ආපස්සට නිවෙනවා. ඒක තමයි වට්ටක පිරිතේ තියෙන්නේ. මත්ස්‍ය රාජ පිරිත එදා අපේ බෝසතාණන් වහන්සේ විලක තිරිසං ආත්මේ මාළු රංචුවක මාළුවෙක් මත්ස්‍ය රාජේ විශාල නියඟයක් ඇවිල්ලා වතුර හිඳිලා සත්තු මැරීගෙන මැරීගෙන යනකොට බෝසත් මේ මත්ස්‍ය රාජයා සත්‍යක්‍රියාවක් කරලා වැසි ඇද හැලින්න සැලැස්සුවා. නියඟේ දුරු කරා. එතකොට අපිට පේනවා මේ තිරිසං ආත්මෙ ඉපදුනත් සසර පාරමී පුරණ මේ බෝසතාණන් වහන්සේලාට මහා පුදුම ශක්තියක් තියෙනවා. දැන් අපි නිකන් හිතමු අපි දන්නේ නැහැ මේ බෝසත් කෙනෙක්ද කියලා. අපිට තේරෙන්නේ නැහැ. ඔය මාලිගාවේ කරඬු වඩම්මන ඇතා දිහා බලන්න. කොච්චර කැළේ ඇත්තු ඉන්නවදනේ? කොච්චර තමන්ව හදා වඩා ගන්න තමන්ට සලකන අර ඇද්දෙව්වම පාගල මරණ ඇත්තු නැද්ද? ඉන්නවා. ශනීන් මද කිපිච්ච ගම එක්ක තරහ ගිය ගමන් කේන්තියක් ආපු ගමන් ළඟ ඉන්න කෙනා උස්සල පොලේ ගහනයි නැද්ද? ඉන්නවා. හැබැයි ඔය මාලිගාවේ කරඬුව ගෙනියන ඇත්තු දිහා බලන්න. ඔය රාජා ඇතාගේ ඉතිහාසය හොයලා බලන්න. කරඬුව හිස මත තිබ්බට පස්සේ කකුල උස්සගෙන ඉන්නවා බිම තියන්නේ පාවඩිය තියනකම්. පෙරහැරෙදි ගිනි පොකුරක් පෑගිලා මොන සතාද කුලප්පු වෙන්නේ නැත්තේ? ගිනි පොකුරක් පෑගිලා කකුල පිච්චෙනවා. ඒත් සද්ද නැතුව ඉන්නවා පිච්චෙනකම් කරඬුවත් තියාගෙන. එතකොට බලන්න මේ නිකන් කොච්චර පුණ්‍යවන්ත සත්වද කියලානේ. ඒ වගේ අපිට හිතාගන්න බෑ මේ බෝධිසත්වරුන්ගේ සසර පාරමී ශක්තිය. මේ බෝසත් මොණරා උදේ පාන්දරම හිමාලයට ගිය බෝසත් මොණරා රන්වන් මොණරා තනියෙන් ඉන්නේ. උදේ පාන්දර කන්දක් උඩට නගිනවා. ඉර පායනකොට ඉර දිහා බලාගෙන ගාථාවක් කියනවා. උදේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. ඒකේ තේරුම තමයි උදේචයන් චක්කුමායේක රාජා උදෑසනින්ම ලෝකයාටම ඇස් පහල කරලා දෙන මේ ලොව එකම රජු ලෙස සලකන සූර්යා පහළ වෙනවා උදෑසනින්. දැන් ලෝකයාටම ඇස් පහළ කරලා දෙනවා. ඒ කියන්නේ අපිට ඇස් තිබ්බත් වැඩක් තියනවද? සූර්යා ලෝකේ නැත්නම්. එළිය නැත්නම් ඇහක් තිබ්බත් පේනවද? නැහැ. එතකොට ලෝකයාටම ඇස් පහළ කරලා දෙන්නේ සූර්යා. උදෑසනින් පහළ වෙනවා. හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ මේ ලෝකේටම රන්වන් රැස් විහිදුවනෝ. පටවිප්ප භාසෝ ලෝකේම රැසින් බබලවනෝ. තන් තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං ලෝකේම බබලවන රන්වන් රැස් විහිදවන ඒ සූර්යාට උදෑසනින්ම නමස්කාර කරන මගේ නමස්කාරය වේවා. තයජ්ජ ගුත්තා විහරේමු දිවසං අනේ මේ සූර්යාගේ ආලෝකයෙන් අද දවල් කාලේ පුරාම මට කරදරයක් හිරිහැරයක් අනතුරක් නැතුව මගේ කටයුතු ටික කරගන්න ලැබේවා කියලා තමන් තමන්ට උදෑසනින්ම අදිෂ්ඨානයක් කරගන්න. එහෙම අදිෂ්ඨානයක් කරගෙන ගාථාවක් කියනවා. ඊ බ්‍රාහ්මනා වේද ගුහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කිය. මේ ගාථාව පුදුම බල සම්පන්න ගාථාවක්.
මේ ගාථාවේ අර්ථය ගත්තොත් සියලු බුදවරු සියලු බුද්ධ ඥාන විශ්වයේ පහළ වෙච්ච බුදු පසේ බුදු සියලු මහරහතන් වහන්සේලා ඒ නිවන් මගටම කරන බලවත් සත්‍යක්‍රියා බලවත් ගාථා මේකේ තේරුම තමයි යේ බ්‍රාහ්මණා වේද ගුහු සබ්බ ධම්මේ මේ විශ්වයේ තියෙන සියලු ධර්මයන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේලා ලෝකේ වැඩ සිටියාද තීමේ නමෝ ඒ බුදවරුන්ට මගේ নমස්කාරය වේවා තේජ මම් පාලයන්තු ඒ බුදුරජාණන් වහන්සේලා අනේ මාව අද දවස පුරාම ආරක්ෂා කරත්වා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්නවා බුද්ධ බලේ නමත්තු බුද්ධානම් විශ්වයේ පහළ වෙච්ච සියලු බුදවරුන්ට මගේ নমස්කාරයම වේවා නමත්තු බෝධියා ඒ බුදුරජාණන් වහන්සේලාගේ සියලු බුද්ධ ඥානයන්ට මගේ নমස්කාරය වේවා නමෝ විමුක්තානම් නමෝ විමුක්තිය ඕ විමුක්තානම් කියන්නේ විමුක්තියට පත් වෙච්ච බුදු පසේ බුදු මහරහත් යම්තාක් උතුමන් ලෝකේ විමුක්තියට පත් වුණාද ඒ සියලු දෙනාට මගේ নমස්කාරය වේවා නමෝ විමුක්තිය විමුක්ති මාර්ගයට නිවන් මගට මගේ নমස්කාරය වේවා කියලා සිහි කරන උදේට ඔන්න තියෙන උදෑසන ඇති කරගන්න බලවත්ම ආරක්ෂාව. ඔය ගාථාව දෙක කියලා බෝසත් මොනරා ගොදුරු හොයාගෙන පිටත් වෙලා යනවා. කවමදාවත් අත්තක්ක ඇඟට වැටිලා නැහැ කියලා. කොලයක්ක් ඇඟට වැටෙන්නේ නැහැ කියලා. යන ගමනේ කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියනවා මේ ගාථාවේ බලෙන් ආරක්ෂා වෙනවා. ඔන්න උදේ පාන්දර ඔය ගාථාව කියලා ගොදුරු හොයාගෙන ඇවිදගෙන යනවා. හවස් වෙනකොට ඉර බැහැගෙන යනකොට බෝසත් මොනරා පියාඹගෙන ඇවිල්ලා ආයෙමත් අර කඳ උඩට නගිනවා. නැගලා බහින ඉර දිහා බලාගෙන ගාථාවක් කියනවා අපේචයන් චක්කුමායේක රාජ අපේචයන් කියන්නේ ඉර බැහැගෙන යනවා. අපේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්පභාසං තයජ්ජ ගුත්තා විහෙරේමු රත්ත්‍රින් රාත්‍රී කාලේ එතන සිහි කරනවා ලෝකේටම ඇස් පහල කරලා දීපු සූර්යා බැසගෙන යනවා ලෝකේටම රන්වන් රැස් විහිදුවලා ලෝකේම බබලවපු සූර්යාට මගේ নমස්කාරය වේවා තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහෙරේමු රත්ත්‍රින් අනේ අද රාත්‍රී කාලේ සූර්යා බැහැගෙන ගියත් මේ අන්ධකාරී රාත්‍රියේ මට අනතුරක් නොවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්න. ඊළඟට සිහි කරනවා යී බ්‍රාහ්මණා වේද ගුහ සම්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා සිහි කරන. යී බ්‍රාහ්මණා යම් බුදුවරේ මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත් බුදවරු වැඩ සිටියාද තීමේ නමෝ ඒ බුදවරුන්ට මගේ নমස්කාරය වේවා තේච මම් පාලයන්තු ඒ බුදුරජාණන් වහන්සේලා අද රාත්‍රී කාලේ පුරාම මේ බුද්ධ බලෙන් මාව ආරක්ෂා වේවා කියලා රාත්‍රී තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරනවා එහෙම අදිෂ්ඨාන කරගෙන ඒ බුදවරුන්ට වන්දනා කරනවා නමත්තු බුද්ධානම් මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදවරුන්ට මගේ নমස්කාරය වේවා නමත්තු බෝධියා ඒ බුදුරජාණන් වහන්සේලාගේ සියලු බුද්ධ ඥානයන්ට මගේ নমස්කාරය වේවා නමෝ විමුක්තානං විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතුන්ට මගේ নমස්කාරය වේවා නමෝ විමුක්තියා ඒ විමුක්ති මාර්ගයට මගේ নমස්කාරය වේවා කියලා ඔය ගාථාව කියනවා එතකොට මේ බෝසත් මොනරා උදේ ඉර උදා වෙනකොට ගාථා දෙකක් කියලා තමන්ට ආරක්ෂාවක් කරගන්නවා ඉර බැහැගෙන යනකොට රාත්‍රී කාලෙට ගාථා දෙහිකින් තමන්ට තමන් ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්න. ඔය විදිහට තමයි කියනවා හිමාල කඳු මුදුනේ හිටපු බෝසත් මොනර වාසය කරේ. අවුරුද්දක් දෙකක් තුනක් නෙමේ අවුරුදු 700ක් කිසිම අනතුරක් නැතුව බෝසත් මොනර වාසය කරන. ඒ කාලේ මිනිස්සුන්ට දීර්ඝ ආයුෂ තිබ්බ කාලයක්. බෝසත් මොනරට මේ අවුරුදු 700ම කිසිම සතෙක්ගෙන්වත් ගහක අත්තක් වැටුණත් පැත්තකට වැටෙනවා කියන ඇඟ ළඟට ඇවිල්ලා ඇඟේ වදින්නේ නැහැ කිය. කිසිම කොලයකින්වත් කිසිම කැලේ කිසිම හුලඟක් ආවත් මේ සතාට අනතුරක් වෙන්නේ නැහැ කිය. රැකිනවා. බලන්න මේ ගාථාවේ තියෙන බලය. ඔහොම යනකොට දැන් අවුරුදු 700ක් විතර ගෙවිගෙන යනකොට බරණැස බ්‍රහ්මදක්ත රජුරුවන්ගේ අගබිසව කේමා කියන ඉදා හිටපු බිසවකට හීනයක් දැක්කා රත්තරම් රත්තරම් පාට
රන්වන් මොනරෙක්ගෙන් බනහනව හීනෙන් දැක්ක. දැන් දේවිය කල්පනා කරා මට මොනරෙක්ගෙන් බනහන්න ඕනේ රත්තරම් පාට. ඔය හීනේ දැන් නිතර පේනවා. කල්පනා කරා ඕක රජ්ජුරුවන්ට ගිහිල්ලා හීනයක් දැක්ක කිව්ව රජ්ජුරුව ඕක ගණන් ගන්නෑ. කොහොම හරි රජ්ජුරුවන්ව රවට්ටලා හරි වැඩේ කරගන්න ඕනේ කියලා දේවිය ගිහිල්ලා කිවනේ රජතුමනි මට දොළ දුකක් උපන්නා කියෝ. මුන්න බවලතුන්ගේ වැඩේ. දැන් රජ්ජුරුව කල්පනා කරා දොළ දුකක් නේ දැන් මේ කොහොම හරි මේක ඉෂ්ට කරන්න වෙනවනේ. මොකද දේවිය ඇහුවා. මට රත්තරම් රත්තරම් මොනරෙක්ගෙන් බනහන්න ඕනේ කියලා. රජ්ජුරුව බය වුණා කොහෙද රත්තරම් මොනරු ඉන්නේ. අමාත්‍ය මණ්ඩලිය කැඳෙව්වා. කැඳවලා කිව්වා දේවියට දොළ දුකක් තියෙනවා රත්තරම් මොනරෙක්ගෙන් බනහන්න. අමාත්‍යරු කිව රජතුමනි කොහෙද ඇහුව රත්තරම් මොනරු ඉන්නේ. රජ්ජුරුව මොකද කරේ මුළු දඹදිවම ඉන්න වැද්දෝ කැඳෙව්වා මාලිකාවට. වැද්දන්ගෙන් ඇහුවා රත්තරම් මොනරු දැකලා තියෙනවද? තෑගි භෝග දෙනවා කියවා. ගම්වරයක් දෙනවා කියෝ. එතකොට වැද්දු කියා හිටිය රජතුමනි අපි ඉන්නේ කැලේ තමයි කියව. අපේ પરම්පරා ගණන් මහ කැලේ සත්තු එක්කමයි කියව ජීවත් වෙන්නේ. දඩයන් කරගෙන අපි ජීවත් අපි කවදාවත් රත්තරම් මොනරු දැකලා නැහැ කියව. හැබැයි ඔය අතර එක වැද්දෙක් කිව්ව රජතුමනි අපේ තාත්තගේ තාත්තා සීයාගේ කාලේ ඉඳන් මෙහෙම කතාවක් නම් එනවා. විශ්වාසයක් තියෙනවා හිමාල කඳු මුදුනි රත්තරම් පාට මොනරෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා කියව. රජ්ජුරු ඒ වෙලාවෙම තෑගි භෝග දුන්නා. තෑගි භෝග දීලා කීවා ඔබ ඵලයන් කීවා කොහෙන් හරි හොයාගෙන වරෙක් කිව්ව ඔය මොනරව තෑගි දෙනවා කීව. දැන් අර වැද්ද පිටත් කරලා ඇරියා. රජ්ජුරුවන්ගේ රාජාන දැන් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා කැලෙන් කැලේට ගිහිල්ලා නැග්ග හිමාලයට. රත්තරම් මොනරු හොය හොය වැද්ද ඇවිදිනවා. ඔහොම යනකොට දවසක් කන්දෙන් කන්දට පියාඹගෙන යන රත්තරම් මොනර ඇහැ ගැටුණා. දැක්ක ගමන් මොනර පස්සෙන් ගිහිල්ලා ගැහුව මද්ද ගහපු ගමන් මද්ද ගියා මොනර දිහාට ගිහිල්ලා වෙන පැත්තකට ගහකට වැදුනා. වදින්නේ පුදුම හිතුණා කවදාවත් මගේ මද්ද වැරදිලා නැහැ. මන්තර වැඩ කරන්නෙත් නැහැ මොනරට. ඊට පස්සේ හැංගිලා ඉඳලා කල්පනා කරා කොහොම හරි මුව මරලා හරි ගෙනියනවා රජුර ළඟට. හිතලා ඊතලේ අරගෙන හරියටම මොනර ඉලක්ක කළා මොනරට විද්දා. කෙලින් ගිය ඊතලේ මොනර ළඟට ගිහිල්ලා හැරිලා වැදුනා ගහකට. ඊතල වදින්නෙත් නැහැ. පුදුම හිතුණා කවදාවත් මගේ ඉලක්කය වැරදිලා නැහැ. උපන්දා ඉඳන් පරම්පරාවෙන් සත්තු මරන්න ඉගෙන ගත්ත මන්තර මේ වැද්දට වැඩ කරන්නේ නැහැ. කල්පනා කරා කොහොම හරි මුව අල්ලනවා කියලා මාස ගණන් මදු අටවනව හරියන්නේ නැහැ. එතන ඇවිල්ලා මොනර වහනවා නමුත් මද්ද අදිනකොට ඌ ගිහිල්ලා. එක්ක ගහකට වැටෙන එක්ක මද්ද ලිහිලා යනවා. විදිනකොට ඊතලේ ළඟට ගිහිල්ලා හැරිලා යනවා. එක ක්‍රමයකටවත් මොනර අල්ලන්න බෑ. ඇයි ඒ? අර ගාථාවේ තියෙන බලය ආරක්ෂා මෝර පිරිත ආරක්ෂා පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය තුල තමන්ට කරගන්න ආරක්ෂාවේ බලය. අන්තිමට මේ වැද්දා වෙහෙසටම පත් වුණා. මාස ගාණක් මොනර අල්ලන්න උත්සාහ කළා හොඳටම වෙහෙසට පත් වෙලා කල්පනා කරා මේක හරියන්නේ නැහැ. මොකක් හරි මේකේ රහසක් තියෙනවා. මේ රහස හොයලා කොහේ හරි සිදුරක් තියෙන තැනකින් දෙන්න ඕන මොනරට වැඩි කියලා හිතුවා. ඕක තමයි ඊළඟ දේ. හොඳට මතක තියාගන්න කාට හරි කවුරු හරි විනාශ කරන්න ඕන නැණ. සිදුරු හොයනවා. කාලයක් ඉඳලා හරි සිදුරු හොයා ගන්නවා. ඒ වගේ දැන් මොකද කරේ? මේ වැද්දා කැලියට වෙලා මොනරගේ ජීවිතය ගැන හිමින් අධ්‍යයනය කරනවා. මොකද්ද මේ රහස? මොනර අල්ලන්න බැරි ඇයි? හැංගි හැංගි බලාගෙන ඉන්නවා. අර කඳ අයිනේ හැංගිලා දවසක් බලාගෙන ඉන්නවා. උදේ පාන්දර මොනර පියාඹගෙන ඇවිල්ලා කඳ උඩට නැගලා ගාතාවක් කියනවා. ඉර උදා වෙනකොටම ඉර දිහා බලාගෙන කියනවා උදේචයන් චක්කු මායික රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේ මුදිවසං යේ බ්‍රාහ්මණා වේද ගූ සබ්බ ධම්මේ තීමේ නමෝ තීච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා සූර්යා දිහා බලලා පියාඹගෙන යනවා. මේ වැද්ද හැංගිලා බලාගෙන හිටියා. හවසටත් එනවා මූ කන්ද උඩට. බලමු හවසට මොකද කරන්න කියලා හැංගිලා ඉන්නවා. අර මොනර හවස් වෙනකොට ආයෙමත් පියාඹගෙන ගිහිල්ලා අර කන්ද උඩට ඇවිල්ලා බහින ඉර දිහා බලාගෙන කියනවා අපීචයන් චක්කු මායේක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේ මුරත්ති
ඒ බ්‍රාහ්මනාවේද ගුහසබ්බ ධම්මේ තේමේ නමෝ තීච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ඔය ගාතාව කියලා පියාඹගලා රාත්‍රී ගහකට වෙලා ඉන්නවා. අන්න කාලයක් බලාගෙන ඉන්නකොට තේරුණා හරි කරුණු දෙකක් අල්ලගත්තා. බෝසත් මොනර රැකෙන කරුණු දෙකක් වැද්දා තේරුම් ගත්තා. එකක් තමයි මේ උදේට හවසට කියන ගාතාව. ඊළඟ එක මොකද්ද? මොනර තනියම ඉන්නේ බ්‍රහ්මචාරීව සීලයක් රැකගෙන ඉන්න කෙනෙක්. තනියම ඉන්නේ. දැන් කල්පනා කරා එහෙමනම් ඔන්න ඔය දෙක ඉලක්ක කරලා වැඩක් දෙන්න ඕන කියලා හිතුවා. ගාතාව කියන එක නවත්ත ගන්න නම් මොනර අල්ලන්න වෙනවා. ඒක නවත්තන්න බෑ. හැබැයි දෙන්නම් බ්‍රහ්මචාරියාවට වැඩේ කියලා හිතුවා. හිතලා මොකද කරේ වැද්දා කන්දෙන් පල්ලෙහාට බැහැගෙන ගියා. ගිහිල්ලා කැලේ හිටපු ලොකු මොනරියක් අල්ලගත්තා. අල්ලගෙන ගෙනාවා සත්තු පුහුණු කරන තැනට වැද්දන්ගේ ගමට ගෙනාවා. ගෙනහලා මොනරිය පුරුදු කරා. අසුරක් ගහනකොට පිල් විදහාගෙන නටන්න පුරුදු කරා. එහෙමනේ සත්තු පුරුදු කරන්නේ. අසුර ගහනකොට පිල් විදහාගෙන මේ මොනරි නටනවා. ඊළඟට අප්පුඩිය ගහපු ගමන් හඬලන්න පුරුදු කරා. අප්පුඩියක් ගහපු ගමන් හඬලනවා. දැන් හොඳට පුරුදු කරලා මේ මොනරිව සෙබඩ නේද කියන්නේ. එතකොට අල්ලගෙන ගියා. හිමාල කන්ද උඩට ගිහිල්ලා උදේ පාන්දර බෝසත් මොනරාර කන්ද උඩට ඇවිල්ලා ගාතාව කියන පැත්තට පේන ගහක අත්තක් උඩ මොනරිව තිබ්බා. තියලා වැද්දා හැංගිලා හිටියා. මෙහා පැත්තේ ගහේ ඉස්සරහම අත්තට ගැහුවා මද්ද. ඇවිල්ලා ළඟ වහපු ගමන් දෙන්නම් වැඩි කියලා මද්දත් ගැහුවා. ගහලා මොනර එනකම් බලාගෙන හිටියා වැද්දා. උදේ පාන්දර අනේ බෝසත් මොනර අර කන්ද උඩට ඇවිල්ලා ගාතාව කියන්න හදනකොටම කියන්න කලින් වැද්දා මොකද කරේ? අප්පුඩිය ගැහුවා. ගහපු ගමන් මොනර ඇඬලුවා. ඊට පස්සේ අසුර ගැහුවා. ගහපු ගමන් පිල් විදහාගෙන නැටුවා. නටනකොටම ඔන්න බලන්න අවුරුදු 700ක් කියපු ගාතාව අමතක වුණා. ඔන්න වැඩි කොච්චර භයානකද බලන්නේ. අර ගාතාව අමතක වුණා. ගාතාව කියාගන්න බැරි වුණා. රාගය ඇවිස්සුණා. අවුරුදු 700ක් යටපත් වෙලා තිබිච්ච රාගය ඇවිස්සුණා. වේගෙන් පියාඹගෙන ආවා අර මොනරි ළඟට. ඇවිල්ලා ඉස්සරහ අත්තේ වහනකොටම මද්දට අහු වුණා. එදා තමයි මද්දට අහු වෙච්ච දවස. කකුල් දෙකෙන් හිර වුණා. හේම බෙල්ල පහලට හිටින්න ගහේ එල්ලෙන්න හිර වුණා. අල්ලගත්තා. රජ්ජුරුව ළඟට ගෙනාව රත්තරම් පාට මොනර. ගෙනල්ලා රජ්ජුරුවන්ට පෙන්ව රජතුමනි මෙන්න මොනර ඇල්ලුවා කියු. රජ්ජුරුව ඒ වෙලාවෙම තෑගි භෝග දීලා මොනරව ගත්තා. රජ්ජුරුවන්ට ඒ කාලේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබිලා තියෙනවා රත්තරම් මොනරෙක්ගේ මස් කෑවොත් දීර්ඝායුෂ ලැබෙනවා මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අමරණීය වෙන්න නම් රත්තරම් මොනරෙක්ගේ මස් කන්න ඕන කියලා ඒ කාලේ විශ්වාසයක් තියෙනවා. රජ්ජුරුවන්ට මොනර දැක්ක ගමන් දේවියගේ දොළ දුකත් අමතක වුණා. මේක මරාගෙන මස් කෑවොත් මම හැමදාම රජා තමයි කියලා හිතුවා. රජ්ජුරුව හිනා වෙලා කිව්වා හරි මම හැමදාම නොමැරි ඉන්නවා මං උඹේ මස් කනවා කියෝ. මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා මට අද අහු වුණා කිව්වා රත්තරම් මොනර. මේ බෝසත් මොනරට සසර පිනට කතා කරන්න පුළුවන් කියන. ඒ නිසා අපේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච ගමන් කතා කරපු ආත්ම තුනක් තියෙනවා. ওই බෝසත් චරිතවල සසර පුරුදු අපිට හිතා ගන්න බෑ. මේ බුදුවරුන්ගෙන් නියත විවරණ අරගෙන බුදු වෙන්න එන සංසාර ගමනනේ. යම් අකුසලයකින් පහලට වැටුණත් පෙර පුණ්‍ය ශක්තිය පිහිටනවා. ඔබ අහලා ඇති ඉපදිච්ච දවසේම සක්‍ර දෙවියෝ ඒකාත්මික බෝසතාණන් වහන්සේට අතට දෙනවා සඳුන් ගැටයක්. පුංචි පුතා ඉපදිච්ච දවසේ පොඩි දරුව අතේ උණ්ඩි කරගෙන ඉන්න මොකක්ද? අම්මා හුරුතලියට ඇව මොකද්ද පුතේ ඔය කියලා. ඇස් දෙක ඇරලා අම්මා දිහා බලලා කියනවා අම්මේ මේ මහා ඖෂධයක් කියනවා. ඒ තමයි මහෝෂධාත්මය. විස්සන්තරාත්මිත් එහෙම ඉපදිච්ච ගමම්ම අම්මා දිහා බලලා අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා ඇහුවේ. ඒ තමයි විස්සන්තරාත්ම. ඊළඟට බුදු වෙන ආත්මේ ඉපදිච්ච ගමම් පියවර හතක් උතුරු දිශාවට ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දාහනි පුනබ්බව. මේ බුදුවරුන්ගේ හැකියාවල් අපිට හිතාගන්න බෑ බෝසත් ජීවිතවල පව. එතකොට මේ බෝසත් මොනර දැන් රජ්ජුරුව කියනවා මං උඹේ මස් කනවා කියෝ. මොනර රජ්ජුරුවන්ට කියනවා රජතුමනි මාත් මැරෙනවා නම්
මගේ මස්කන කිනා කොහොමද ඇහුව නොමැරී ඉන්නේ අන්න රජ්ජුරුවන්ට මොලේ පෑදුනා රජ්ජුරුව කියෝ නෑ නෑ මිනිසුන්ගේ විශ්වාසයක් තියෙන රත්තරම් මොනරෙක්ගේ මස් කෑවොත් මැරින්නේ නෑ කියලා එතකොට මොනරා කියනවා රජිතමනි මම් පෙර සක්විති රජකම් කරපු කෙනෙක් මීට පෙර මේ නමින් ලෝකෙම පාලනය කරපු සක්විති රජ කෙනෙක් හිටියා මේ කාලේ අතීතේ එදා ඒ මම කීවා සක්විති රජකම් කරලා මං දෙව්ලෝ පහළ වුණා කියෝ ඒ දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට පින ගෙවලා ගෙවලා අවසන් වෙනකොට පෙර සසරි කරපු අකුසලයක් බලවත් වෙලා මං මොනර යෝනියට වැටුනේ කියනවා මම් පෙර ආත්මේ පින් කරපු නිසා තමයි කියෝ රත්තරම් පාට ශරීරයක් මට පහළ වුණේ තිරිසං ආත්මෙල වැටුණා එතකොට රජුරෝ කියවා කොහොමද ඔබ කියන ඒවා මං පිළිගන්නේ එතකොට මොනරා කියවා රජතුමනි ඒ කාලේ මං සක්විති රජකම් කරනකොට පහසින් යන චක්‍ර රත්නයක් පහළ වෙනවා කියන සක්විති රජුරුවා ඒ රත්නේ රන්වන් පාට රත්තරන් රතය ඔය රජුරුවන්ගේ පොකුණේ කෙලවරක පොළවේ ගිලිලා තියෙනවා කියලා තාම රජුරෝ ඉක්මනට සේවකයෝ දාලා පොළව හාරගෙන හාරගෙන පොකුණ හාරනකොට පොකුණේ කෙලවරක තිබ්බා රත්තරන් රතය ඒ වෙලාවේ බෝසත් මොනරා රජුරුවන්ට බණ කියනවා කුසල් අකුසල් ගැන රජ්ජුරුවන්ට බණ කිව්ව. රජ්ජුරුව බණ අහලා පැහැදිලා මොනරා නිදහස් කරලා ඇරියා. බේරුණා. බෝසත් මොනරා මැරුම් කෑවේ නැහැ යන්තම් බේරලා ඇරියා. හැබැයි අනතුරේ වැටුනේ නැද්ද? අවුරුදු 700ක් රැකපු ගුණධර්මෙ නැති වුණා කාන්තාවක් නිසා. එදා බුදුරජාණන් වහන්සේ ඔය කතාව අර භික්ෂුවට කියනවා. කවුද මේ භික්ෂුව? රජ පවුලෙන් පැවිදි වෙලා පින්දපාත යනකොට අර කාන්තාවක් පස්සෙන් ඇවිල්ලා උන්වහන්සේට භාවනා කරගන්න බැරුව මේක බලපාමින් හිතට වද දීපු මේ ස්වාමින් වහන්සේට ඔය කතාව කියලා බුදුරජාණන් වහන්සේ අතීත කතාව මුල් කරගෙන චතුරාරි සත්‍යින් දහම් දිසුව චතුරාරි සත්‍ය විස්තර කරමින් බණ කියාගෙන යනකොට මේ ස්වාමින් වහන්සේගේ හිත එකඟ වුණා දේශනාව තුලම හිත වැඩුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අවසන් වෙනකොට කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා ඔය මෝර පිරිතේ කතාවයි එතකොට ඔය වගේ අපේ ජීවිතවල ඇතිවන මේ ප්‍රශ්න අනතුරු විපත් වෙන්න තියෙන දේවල් සියල්ලෙන් අපිට ආරක්ෂා වෙන්න තියෙන බලවත්ම ආරක්ෂාවක් මෝර පිරිත හැබැයි ඉතින් ඕක වැඩ කරන්නේ සිල්වත් නම් විතරයි නැතුව පංචශීලෙවත් නැත්නම් ඔය පිරිත කොච්චර කිය කී හිටියත් කියනකොට පිනක් රැස් වෙනවා බුද්ධ දේශනාව බුද්ධ වචනේ කියනකොට පින් රැස් වෙනවා හැබැයි 100ට 100ක් ප්‍රතිඵල ලැබෙන්න නම් තමන් හොඳ සීලයක පිහිටපු කෙනෙක් වෙන්න ඕන නැත්නම් ප්‍රතිඵල නැහැ ඒ නිසා මෝර පිරිත කොච්චර දාගෙන හිටියත් කොච්චර කටපාඩම් කර කර හිටියත් ඒකේ ප්‍රතිඵල ලබන්න නම් තමන් හොඳට පංචශීලෙ හරි පිහිටපු කෙනෙක් වෙන්න පුදුම රැකවරණයක් තියෙන ඕක අපිට ගැළපෙන විදිහට හදාගන්න උදේ පාන්දර නැගිට්ටාට පස්සේ ඇඳේ ඉඳන් ඕක කියලා බහින්න උදේට කියන්න උදේ පාන්දරින් කියන්න අපි ඉතින් උදේ නැගිට්ටාට පස්සේ අපිත් ඔය වගේම රස්සාවලට යනවා වැඩට යනවා දරුවෝ ඉස්කෝලවලට දාන්න යනවා ගමේ වැඩ කරනවා කුලී වැඩ කරනවා වෙන්න පුළුවන් හටින් ඔයෙක් මිනිස්සු උදේ පාන්දර ඉඳන් කොච්චර වැඩ ගොඩක් තියාගෙද උදේ නැගිටින්නේ නේ ඒ දවල් කාලයේ පුරාම අනේ මට අද අනතුරක් නොවේවා කියන අදිෂ්ඨානෙන් උදේ පාන්දර ඇඳේ ඉඳන් ඔය ගාථාව කියන උදේ චයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං තයජ්ජ කුත්තා විහෙරීමු දිවසං ඔබ ඇඳේ ඉඳන් හිතන්න අද දවසේ සූර්යාලෝකේ පහළ වෙලා අඳුර දුරු වෙලා ඔන්න අද ආයෙමත් දවසක් ආරම්භ වෙනවා ලෝකෙම මිනිස්සු උදේ පාන්දර ඉඳන් වැඩ දහසක් වැඩ තියාගෙන වැඩට පිටත් වෙලා යනවා මටත් අද මේ වගේ වැඩ ගොඩක් තියෙනවා අද දවස පුරා මේ සූර්යාගේ ආලෝකයෙන් මේ ලෝකේටම රැස් විහිදෙනවා මම කිසිම කරදරයක් නැතුව මේ වැඩ කටයුතු ටික අද දවස පුරාම අනේ මට කරගන්න ලැබේවා කියලා හිතාගන්න උදේ පාන්දර ඊළඟට හිතන්න ඊ බ්‍රාහ්මණාවේද ගුහු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය ඔක තමයි බලවත්ම ආරක්ෂාව ඔබ හිතන්න ඇඳීම වාඩි වෙලා නැකිටපු ගමන් හිතන්න මේ විශ්වයේ යම්තාක් බුදවරු පහළ වුණාද ඒ සියලු බුදවරුන්ට මගේ নমස්කාරය වේවා මේ බුදවරුන්ගේ බුද්ධ ශක්තියෙන් අද දවසේ මාව ආරක්ෂා වේවා කියලා තමන් හිතෙන් අදිෂ්ඨානයක් ආරක්ෂාවක් කරගත් එහෙම කරගෙන සියලු බුදවරුන්ට මගේ নমස්කාරය වේවා ඒ සියලු බුද්ධ ඥානයන්ට මගේ নমස්කාරය වේවා විමුක්තියට පත්වෙච්ච බුදුපසේ බුදු මහරහතුන්ට මගේ নমස්කාරය වේවා
ඒ විමුක්ති මාර්ගයට මගේ නමස්කාර වේවා කියලා තුනුරුවන් සිහි කරලා උදේ වැඩ ටික පටන් ගන්නවා. එදා දවල් දවසේ පුළුවන් තරම් ප්‍රශ්න ඕවැ පැටලිලා පැටලිලා වෙහෙස මහන්සි වෙලා රස්සාවලට ගිහිල්ලා ඇවිල්ලා හරිනම් මේක ඉර බහිනකොට කියන්නේ බෝසත් මොනරා ඉර බහිනකොට තමයි මේක කියුවේ. නමුත් අද නිකන් අපිට ඕක වෙලාවට අල්ලන්න බැරි වෙයි. වැඩත් එක්ක නිදා ගන්න ගියාම හරිනේ. ඇඳේ වාඩි වෙලා නිදා ගන්න ගියාම හරි සිහි කරන්න අපේචයන් චක්කුමායේක රාජා. ඉර බැහැගෙන ගියා. හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ. තන් තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං තයජ්ජ කුත්තා විහෙරේමු රත්ති. ඉර බැහැගෙන ගියා. අද දවල් කාලෙම මේ සූර්යාගේ ආලෝකයෙන් මං ගොඩාක් වැඩ අද දවසේ කරගත්තා. දැන් ඊර බැහැගෙන ගිහිල්ලා අන්ධකාරේ මං නිදාගන්න යන්නේ. අනේ අද රාත්‍රී කාලේ මට කරදරයක් නොවේවා කියලා හිතන්. එහෙම හිතලා රාත්‍රී තමන් තමන්ට ආරක්ෂාවක් කරගන්න. ඊ බ්‍රාහ්මනා වේද ගුහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා රාත්‍රී නිදාගන්න කලින් ආරක්ෂාවක් කරගන්න.